සම්බසෝ නාම රූපස්මින් යස්ස නත්ථි මමායිතං අසතා චන සෝචති සවේ භික්ඛුති උච්චති ති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ විශිෂ්ට අවස්ථාවක් තමයි අලුයම් කාලය. දවස කොටස් පහකට බෙදාගත් තථාගතයන් වහන්සේ උදේවරුෙහි භික්ෂු සංඝයා වහන්සේට ආවාද දී පිටිසුඟා වඩිනවා. සමාජ පෙරහැර සහිතව ප්‍රාතිහාරි සහිතව වඩිනවා. සමහර විට එකලාවත් වඩිනවා. එසේ පින්දපාතේ පිළිගෙන වළඳල අවසානයේ භුක්තාන මෝදනයක් පවත්වනවා. සමහර විට කෙටියෙන් කරනවා නම් බණවර 60ක් තරම්. අද අපේ ග්‍රන්ථයන් අතුරින් දීඝනිකාය තරම් දේශනාවක් උදේට පැවැත්වෙනවා කෙටියෙන්. සවිස්තරව කරනවා නම් බණවර 80ක් තරම් ලොකු දේශනාවක් කරනවා. අපේ ත්‍රිපිටකයේ තියෙන මජ්ක්‍ධිම නිකාය ග්‍රන්ථයේ තරම්. ඊළඟට ආපසු කුටිසේනාසනයේ ගන්ධකුටියට වැඩම කරවලා සංඝ පිරිසේ නතුරු සුවයෙන් සමාපatti සුවයෙන් වැඩ ඉන්නවා. සංඝ පිරිසේ පිදිසුංගා වළඳලා ආවාද ලබා ගැනීමට පැමිණි තැනදී සුගතෝ වාදයෙන් ආවාද කොට පිටත් කරනවා. නැවත දන් පින්කම් කළ සදාවත් බෞද්ධෝ දහස් ගණන් රැස් වෙනවා ධර්ම ශ්‍රවණයට සවස් වරුවි. එතෙක් සරුවක්යන් වහන්සේ සමාපatti සුවයෙන් වැඩ ඉන්නවා. ඒ සදාවත් බෞද්ධයනෙට අඩු ප්‍රමාණයෙන් ධර්ම දේශනාවක් කරතොත් බණවර 100ක තරම් දේශනාවක් කරනවා. අපේ සංයුත නිකාය තරම් සවස් නිස්තරව කරනවා නම් අංගුත්තර නිකාය තරම් දිග දේශනාවක් වෙන බණවර 120ක් කරනවා. එතකොට දවස මොන තරම් සරුවක්යන් වාසෙලොවට දහම් වැසි වස්සවනවද? සංඝයාමී ඉරබැස යන්න ආසන්න වෙලා උපස්ථායකයන් වහන්සේලා උණුපැන් සිසිල්පැන් සලසා තබනවා නාන කොටුවේ. සරුවක්යන් වහන්සේ ඍතු ගැන්වීම සඳහා සිරුර පිළිදගුම් කරනවා. කවදාකවත් ඒ බුදු සිරුරේ දහඩිය බිඳක් වැටෙන්නේ නැහැ. දූවිලි බිඳක් කැවරෙන්නේ නැහැ. ඒ තරම් පුදුම සුකුම චවිතාවක් ඒ තථාගත ශරීරයේ ස්නේහය තිබුණා. කවදාකවත් උන්වහන්සේගේ ශ්‍රී දේහය අපිරිසුදු වෙන්නේ නැහැ. යටත් පිළිසින් මේ පියවර තබන යටිපතුලේවත් දූවිලි බිඳක් කැවරෙන්නේ නැහැ. පුදුම ආශ්චර්යයක් නේද? එසේ නමුත් අර ඍතු ගැන්වීම සඳහා පන් පහසු වෙනවා. ඊළඟට සංඝ පිරිසේ කුටි සෙනසුන් වෙත වැඩම කළා. රාත්‍රියේ ඉරබැස ගියාට පසුව නැවත රැස් වෙන තුරු තථාගතයන් වහන්සේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතර සමයදී බුදු වැසින් ලෝකේ බලා වදාන්නා දස දහස්සක් කළ ගන්ධ කුටි සිට කෙළවර දක්වා බලනවා. සංඝ පිරිසේ මණ්ඩලාරාමයේ තිබෙන මණ්ඩල මාලකී කියන්නේ ධම් සභා මණ්ඩපයේ තෙන්න වැඩිහාම සරුවක්යන් වහන්සේ තෙන්න වැඩම කරවලා රාත්‍රී 10 පමණ වෙනතුරු සංඝ පිරිස වෙනුවෙන් ධර්මානුශාසනා කරනවා. කමඨාන් පිරිසුදු කර දෙනවා. ප්‍රශ්න උත්තර සපයනවා. ඒ වගේම සමහරට විනය ශික්ෂා පැනවීමට කාරණයක් නම් ඒ කටයුත්ත කරනවා. එසේම සමහරට ජාතක දේශනා කළ යුතු නම් ඒකක් කරනවා. මෙම රාත්‍රියේ පෙර යම් කාලෙ ගත කරනවා. ඊළඟට රාත්‍රියේ නැදීම දසදහසක් වලින් දෙවියෝද බ්‍රහ්මයෝද නාගයෝද සුපර්ණයෝද බුදුබණ හන්දේනවා. දහස් ගණන්නේ ලක්ෂ ගණන්නේ අසංඛ ගණන් එනවා සමහර දවස්වල. ඒ නැත්තම් එදින රාත්‍රියේ දෙක දක්වා ධර්මානුශාසනා කරනවා. එවාගෙම ගොතාගෙන මේ ගැටළු ලෙහමින් ප්‍රශ්නෝත්තර දේශනා පවත්වනවා. ඊළඟට රාත්‍රියේ අපේ ඔරලෝසු වේලාවෙන් 2:30 දක්වා කාලයේ සක්මන් භාවනාවෙන් සමවසෝ මිදීම. 3:20-4:40 දක්වා ප්‍රයකුත් විනාඩි 20 තුල පමණ දකුණු ඇලයෙන් සිංහසෙයියාවෙන් සතෝ සම්පජානකාරීව සතපීවදාරනවා. රාත්‍රියේ ඔරලෝසු ටයෙන් 4:40 නැවත ඉර උදාවන තුරු 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සම්මෝදතර සමයදී දසදහසක් ලෝක ධාතූට බුදු වැස විහිදුවලා ඒ දවස් සිදු කළ යුතු බුදු කිසේ සනිටුහන් කර ගන්නවා. එක දවසකදී මේ විදිහට අලුයම් කාලයේදී බුදු වැසෙන් බැලීමේදී පෙනී ගියා සදාවත් මෞකේ දෙපලක් අනාගාමී මඟපල් ලබන්න තරම් සුදුසුකම් තියෙන බව. එනිසා ඒ සරුවඥන් වහන්සේදා පිරිසුඟා වැඩි එකලාව අනන්ද මාහිමියන් වහන්සේවත් එක්කාසු නොකරගෙන තමන් වහන්සේ අප්‍රසිද්ධ විලාසයෙන් පිරිසුඟා වැඩියා. පිරිසුඟා වඩන කොට මේ ගෙදර එම බ්‍රාහ්මණ තුමිය
ආහාර සම්පාදනය කළා තමන්ගේ ස්වාය පුත්‍රයාට තලියට බෙදලා පිළිගන්නවා. පිළිගන්නලා එතුමිය මිඳුල පැත්තේට හැරිලා නැත්නම් මිඳුල පැත්තේ පිටුපාලා පියා ඒ බ්‍රාහ්මණතුමාන්ට පවන් සැලමින් සිටියා. බ්‍රාහ්මණතුමා වාඩිලා සිටි බිත්තියේ පැත්තේට හැරිලා. එනිසා මිඳුලට එන කෙනෙක් බ්‍රාහ්මණතුමාට පේන්නේ නැහැ. නමුත් සරුවඥන් වහන්සේ මිඳුලට වැඩිහාම එම හේවණැල්ල බිත්තියට වැටුණා. මේ බ්‍රාහ්මණීතුමිය හැරිලා බැලුවාම සරුවඥන් වහන්සේ වැඩ ඉන්නා මිඳුල පිණ්ඩපාතේ. මෙතුමිය කල්පනා කළා දැන් අපි සම්පාදනය කර ආහාර අප දෙන්නට ගැලපෙන්නේ බෙදලා තියෙන්නේ මේ තලයේ බෙදලා තියෙන්නේ. තලයේ බිඳක්වත් ඇත්තේ නැහැ. දැන් මේක දැක්කොත් මේක නැත්තා මේ දානේ දෙනවා. එතකොට ආය උයන්ද වෙනවා. ඒ නිසා සරුවඥන් වහන්සේ හිතක් කරන්න ඕන කියලා ඉසෙන් සංඥාවක් දුන්නා. ඉසෙන් සංඥාවක් දෙනකොට එතුමියගේ වැනැල්ලේ දෙතියේ සෙලවෙන හැටි දැකලා බ්‍රාහ්මණතුමා හැරී බැලුවා. බැලුවම ලෞතුරා බුදු පියාණන් වහන්සේ මේ මිදුල වැඩ ඉන්නවා. වාම නැගිටලා අතහෝදගෙන ගියා. ගින් පසඟ පිහිටුවා වැඳලා කිව්වා ස්වාමීන් නිභාග්‍යතුන් වහන්සේ මට සමාවනු මැනවේ. මම මේ ආහාර ගනිමින් හිටියා. අනේ ස්වාමීනි අපි මේ අනුභව කරමින් ඉන්න ඉතුරු ආහාර අපට පිළිගැන්වීමෙන් අකුසලයක් වෙයිද? ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ පුදුම කතාවක් වදාලා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මෙතෙන්ද වැඩීමේ දාහනේ වළඳන්නෙම නෙමෙයි. මේ දෙන්නට අමෘතේ වළඳවන්න. නිවන් සුව වළඳවන්නේ නිසා උන්වහන්සේට සුදුසු පරිද්දෙන් අනුශාසනාවක් කළා. යදංගතෝ මජ්ජතෝ සේසතෝ ආපින්දං ලබේත පරදත්තෝප ජීවී නාලක්ෂතං නොපිත්නි පච්චවාදී සංවාපි දේරා මුනින් වේදයන්ති. ඒ කිව්වා සරුවඥන් වහන්සේ මේ පිරිසුඟා වඩිනවා කියන්නේ පරදත්තෝප ජීවී අය. පරදත්තෝප ජීවී කියලා ප්‍රේත කොට්ටාසිකුත් ඉන්නවා. ඒ කියන්නේ ඇත්තන්ද පිනක් ලැබෙන්නේ මනුලව කෙනෙක් පින් දුන්නොත් පමණයි. ඒ ඇත්තන් උදෙසා පින්කමක් කළොත් පමණයි. පිරිසුඟා වඩින මේ පැවිද්දෝද පරදත්තෝප ජීවී කියන වචනයෙන් හඳුන්වනවා. ඒකේ තේරුම අනුන් දෙන දෙයින් යැපෙන්න. පරදත්ත කියන්නේ අනුන් දෙන දේ. අනුන්ගේ සිව්පසේ. එයින් යැපෙන තැනැත්තා පරදත්තෝප ජීවී. ඒතොර මේ ගාථාවෙන් පහදා දුන්න යදග්ගතෝ මජ්ජතෝ සේසතෝවා මේ පරදත්තෝප ජීවී නම් වූ පිරිසුඟා එන ශ්‍රමණයන් වහන්සේලාට අග්ගතෝ සියල්ලන්ට පළමුවෙන් අග්‍රදානය වුණ කැපයි. මජ්ජතෝ එවැගේම මධ්‍ය අවස්ථාවේ දෙන පරිත්‍යාගයක් කැපයි. ශේෂතෝවා අනුභව කළ ඉතුරු දේත් කැපයි. ඒ කියන්නේ ඉඳුල් ආහාර වුණත් කැපයි. පින්නම් ලැබේත පරදත්තෝප ජීවී ඒ පිරිසුඟා එන ශ්‍රමණයන් වහන්සේලා එක ලබනවා. ඒ ලබන කොට නාලක්තෝ පින්නි නෝ නිපච්චවාදී. ඒ කියන්නේ යමක් එහෙම පරිත්‍යාග නොකළා නම් අනේ මට දෙන්න කියලා කවදාකවත් බගෑපත් ඉල්ලන්නේ නැහැ. නිපච්චවාදී. බගෑපත් බාටපත් වෙන්නේ නැහැ. සංවාපි ධීරා මුනින් වේදයන්ති බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා එවැනි උතුමන්ටත් මුනි කියලා කියනවා. ඒ කියන්නේ මුනි කියන කේ තේරුම යෝමුනාති උභව ලෝකේ මුනි තේන පවුච්චති. මෙලෝ පරලෝ සියල්ලම මනලා අවසන් කළා. අය සංසාරේ ගමන් මඟක් මනින්නේ නැහැ. උනාසේලා සසර ගමන මනලා අවසන් කළා. එනිසා යෝච තුලංව පග්ගයේ වරමාදාය පඬිතු පාපානි පරිවජ්ජේති සමුනි තේන සෝ මුනි. යෝමුනාති උභව ලෝකේ මුනි තේන පවුච්චති. මේ ගාථාවෙන් උගන්වන්නේ ඒකයි. ඒ කියන්නේ තරාදයක් අරගෙන යෝච තුලංව පග්ගය වරමාදාය පඬිතු වටිනා තරාදයක් අරගෙන වැරදි පෙන්වීමක් නොදෙන්නා වූ නිසැකයට පෙන්눔 කරන්නා වූ තරාදයක් අරගෙන දෙපැත්තට දේවල් දාන කුසල් ලකුසල් ධර්මීය ධර්මී එහෙම පෙන්නලා උන්වහන්සේලා ඒ ක්ලේශ ධර්මයන් මැනලා ඔක්කොම අහක දානවා. නික්ලේශේ වූ ලෝකෝත්තර ධර්මයන් දෙන් කර ගන්නවා පානේ කරනවා. එනිසා තුන් ලෝකයේ මුන්වහන්සේලා මැනලා අවසන් කළ බවට පත්වීම නිසා මුනි කියන වචنين හැඳින්වෙන. මේ කියන්නේ ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා. එවැනි උත්තමයන් වහන්සේලාට යමක් නොදුන්නත් ඒත් නෑ අමනාප වෙන්නේ. යමක් දුන්නකිට ඇලෙන්නේත් නෑ. ඒ සියල්ලම තණ්හා දිට්ඨිමානයන්ගෙන් තොරව ස්වාමි පරිභෝගයෙන් පරිභෝග කරමින් පරිත්‍යාග කළ උන්ට ලොවි ලෝතුරා සම්ප්‍රසලස දෙනවා.
මේ විදිහට වචනයක් දේශනා කරා මෙතුමා පුදුම සතුටකටපත් වුණා. අනේ දැම්මා මේ තලියේ භාගයක්ම අනුභව කරලා. හැබැයි අපිරිසුදු නැහැ. මේක සපදාන වශයෙන් වැළඳුවේ. සපදාන මේ කියන්නේ තනින් තනින් වැළඳුවේ නැහැ. අනුපිළිවෙලින් වැළඳුවේ. දැන් භික්ෂූන් වහන්සේලාට තියෙනවානේ ශේඛය 75කින් 30ක්ම තියෙනවා භෝජන පිළිබඳ. ඒක සපදානම් පින්දපාතම් බුඤ්ජිස්සාමි දිසික්කාකරණීය. තමන්ගේ පැත්තේ ඉඳලා ගාමින් ගාවට තමයි ඒ ආහාරය ගන්නෙ. එතකොට ඉතිරි ආහාර අපිරිසුදු වෙලා නැහැ, ඉඳුලා ඉඳුල්ලා නැහැ. එනිසා ඒ විදිහට මේ ආහාරය දැන් තියෙනවා. අනේ මේකත් මට දීලා සසල දුකින් මිදෙන්න වාසනාව වේවා කියලා අර විදිහේ තම අනුභව කළ කෙනෙක් තලී ඉතිරි ආහාර භාග්‍යතුන් වහන්සේට පූජා කරලා එතනම ආසනයක් පැනෙවා නිවසේ. වළඳේ වළඳේවා උපස්ථාන කරලා බණ ඇහැවා. මේ බණහන වෙලාවේ සරුවක් යන වාසේ දෙසූ ගාථාව තමයි මේ මාතෘකා කෙලේ. ඒ කියන්නේ සම්බසෝ නාම රූපස්මින් යස්ස නත්ථි මම යිතං අසතාච නසෝචති සවේ භික්ඛූති උච්චති. යම් කෙනෙකුගේ සිටි නාම රූපයන් පිළිබඳව යස්ස නත්ථි මම යිතං මගේ මගේ කියලා කිසිම ඇලීමක් බැඳීමක් නැත්නම්. ඒ කියන්නේ මේ මගේ දේ කියන හැඟීමක් නැත්නම් අසතාච නසෝචති මේවා නැතිවෙවි ගියා කියලා ශෝකවන්නේ නැත්තම් සවේ භික්ඛූති උච්චති ඒතනත භික්ෂූන් වහන්සේ නමක් වෙනවා. ඒ භික්ෂු කියලා කියන්නේ මේ සූරු දනාගෙන ඉන්න එකම නෙමෙයි. මෙතන කියන්නේ ක්ලේශ ධර්මයන් බිඳ දැමූ වර්ථයෙන් භික්ෂු කියන අර්ථයෙන් උන්වහන්සේ භික්ඛුණන් වෙනවා. ගිහි හෝ කවිදි හෝ දෙවි හෝ මිනිස් හෝ කවුරු නමුත් කෙලෙසොන් සියල්ල බිඳ දමා ආර්ය සත්‍ය අවබෝධයෙන් සතර මඟඵල නිවන් ලැබුවා නම් උන්වහන්සේ කෙලෙස් බිඳ දැම්මුත් අර්ථයෙන් භික්ඛු කියලා කියනවා. එතකොට මේ විදිහේ සරුවක් යන වහන්සේ ගැඹුරු දේශනාවක් ඉදිරිපත් කරන විස්තර වශයෙන් පහදා දුන්නා. ඔය සූත්‍ර දේශනා ගාථා ආදී මාතෘකා කළාම ඒකට කියන්නේ උද්දේශය කියලා. ඒ විස්තර කරනවා. ඒ විස්තර කරන එකදී කියනවා නිද්දේශ පටිනිද්දේශ ඔය වචන. නිද්දේශ කියන්නේ අර්ථ නිවර්ණය කරනවා. පටිනිද්දේශ කියන්නේ තීකා අර්ථ නිවර්ණය කරනවා. සරුවක් යන වහන්සේ මේ බණවර දහස් ගණන් දේශනා කරන්නේ එහෙමයි. ඉතින් ඒ වාට උක්කාන්තිකා ධම්ම දේශනා කියලා කියනවා. මාතෘකාට අනුරූපව විස්තර කරන දේශනාව. අද අපේ තියෙන අර්ථකථා පවා සරුවක්ඥන් වහන්සේ විසින් දේශනා කරන ලදුව සංගායනා තුනීමේ සංග්‍රහ සංගායනා කරන ලදුව ලංකාවට ගෙනව සිංහල බසින් උගන්වමින් තිබී නැවත පාලි භාෂාවට නැගූ දේ තමයි මේ අර්ථකථා කියන්නේ. ඒවා සරුවක්ඥන් වහන්සේගේ මාර්ථ විවරණයි. හැබැයි අර්ථකථා කරණයේදී ඒවා සංක්ෂේප කරන්න යෙදුනා පොත්පත් ප්‍රමාණවත්ව ලියන්න අවශ්‍ය නිසා. ඉතින් මේ විදිහට සරුවක්ඥන් වහන්සේ විස්තර කරපු දේශනා බොහොම ගැඹීරයි. මොනවාද මේ නාම රූප කියන්නේ කියන එක අපි නම් වශයෙන් අහලා තියෙනවා. නාම රූප වශයෙන් කියනකොට නාම නමින් හැඳින්වෙන මෙතන විදර්ශනාට ගැනින්නා වූ සිත් 81යි චෛතසික 52යි. මේ ටික තමයි නාම කියලා විදර්ශනාට ගැනීමේ. රූප නමින් ගැනෙන්නේ මෙතන රූප 28යි කලාප වශයෙන් 23යි. එතකොට මේවා සම්බසෝ සීලුමාකාරයෙන් දැක ගන්නවා. කොහොමද සීලුමාකාරයෙන් දැකගන්නේ? චිත්තේ කාග්‍රතාව උපචාර සමාධි අර්පණා සමාධි රූපාචර ධ්‍යාන අරූපාචර ධ්‍යාන වැනි මේ සමාධි ධර්මයන් උපදවාගෙන ඒ සමාධි ආලෝකය පිහිටුවාගෙන ඒක විපස්සනා ආලෝකයක් බවට පමුණුවාගෙන ඒ වායේ යථා ස්වභාවයේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන කියන සතර සතර ආකාරයකින් එක එක රූපයක් ගන්න එක එක චෛසිකයක් ගන්න එක එක චිත්තයක් ගන්න බලනවා. මේ මනන අවස්ථාවේදී අතීත අනාගත වර්තමාන තුන් කාලීන මේ විදිහට මේ නාම රූප පැවතුන හැටි තේරුම් ගැනීම පිණිස හේතුඵල ධර්මයන් බලනවා. පටිච්චසමුප්පාද. ඊට පස්සේ සම්වර්ෂණයට හැරෙනවා. සම්වර්ෂණය කරගෙන යනකොට තමයි උද්‍යාව්‍ය ඥාන භංග ඥාන ආදී අනුපිළිවෙලින් මේ ඥාන පරම්පරා පහළ වෙන්නේ. එතකොට එහිදී ඒ කියන නාම රූපයන් සර්වාකාරයෙන් දැකගැනීමේ අවස්ථාවට කියන ඥාත පරිඥා කියලා. ඉන්හාට උද්‍යාව්‍ය ඥානයේ භංගානුපස්සනා ඥාන ආදී ඥාන පරම්පරාවේ අවස්ථාවට කියන තීරණ පරිඥා. මොකද්ද තීරණ කියන්නේ? මේවා ශනික වාසයෙන් උතුරන බත්කලියක පෙනිබබුළු බිඳිනියන්නක් මෙන් අර ආලෝක ඥාන ආලෝකයෙන් දකිනවා.
ඒ දැකීමේදී ඒවායේ අනිත්‍ය ස්වභාවයේ දුක්ඛ ස්වභාවයේ අනාත්ම ස්වභාවයේ අසුභ ස්වභාවයේ තමන්ගේ නුවණින් දැක ගැනීමට කියනවා තීර්ණ පරිඥා. ඊළඟට ඉහාට යන විපස්සනා ඥානවලදී තදංග වශයෙන් මේ ක්ලේශ ධර්මයන් යටපත් වී ගින් අවසානයේදී මාර්ගඥාන ප්‍රතිලාභය කරගන්නා තෙක් දිනු වෙන අවස්ථාවට කියනවා පහාන පරිඥා. ක්ලේශෝන් ජය ගන්නවා. අන්තිමේදී සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලානුක්‍රමයෙන් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍යයේ සියලු ආකාරයෙන් අවබෝධ කර ගැනීම නිසා ආසව ඕග යෝග ග්‍රන්ථ නීවරණ පරාමාසාදී නමින් කියවෙන්නේ 1500ක් පමණ වූ මේ කෙලෙස් මල සියල්ලම සංසිඳී ගිහිල්ලා පරම විසුද්ධ සංතානයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ සත්‍යයට පැමිණීමයි සම්බසෝ නාම රූපස්මින් යස්සනති මම ආයතං. මේ මගේ අත, මේ මගේ ඇස, මේ මගේ හිස ආදී වශයෙන් මම ආයනයක් ඇති වන්නේම නැහැ. ඒකවට මේ සියල්ලම පිළිබඳව යථා තත්ත්වේ ආબોධ කරගත්ත නිසා අසතාචන සෝචති. මේව ඇති වෙලා නැති වෙලා යනවා, නැති වුණා කියලා නේ ශෝක කරන්නේත් නැහැ. රාගේම සවේ භික්ඛුති උච්චති. එවැනි තැනැත්තා කෙලෙසුන් බහාට බූ අර්ථයෙන්, රාගේම කෙලෙසුන් බිඳදමු අර්ථයෙන් භික්ඛු කියන නමට හැඳින්වෙනවා කියන එකයි මේ දේශනේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ අනුව සලක බැලීමේදී අපේ සරුවඥන් වහන්සේ අපට උගන්වා වදාළ මේ යථාභූත ඥාන දර්ශනයේ හරියට තේරුම් ගැනීමට මේ ලෝකයේ තියෙන හිත ඇති හිත නැති හැම දෙයක්ම අපට උපකාරී වෙනවා, අරමුණු වෙනවා, අස්තගත වෙනවා. මේ අස්තගත වීමයි පෑවීමයි දෙක අතරේක තත්පරයක් නොනැති මේ සූර්ය මණ්ඩලය අහසේ පාවෙමින් යන හැටි කාටත් පෙනී යනවා, දැක ගන්න ලැබෙනවා. ඒ වගේ තමයි උපන්දා පතම් මේ ආත්ම සන්තානයේ ස්කන්ධ පරම්පරාව තත්පරයක්වත් එකලෙස පවතින් නැතුව, තත්පරයකින් කෝටියෙන් පංගුවක්වත් එකසල පවතින් නැතුව, තත්පරයක් ඇතුළත කෝටි ලක්ෂවාරයක් තරම් ඉපදෙමින් බිඳමින් ඉපදෙමින් බිඳමින් තමයි මේ නාම රූප පරම්පරාව වේග වේගෙන් ගෙවි ගෙවි යන්නේ. ඒක අවසාන ගැනීම තමයි අර ජීවිතේන්ද්‍ර උපච්ඡේදක මරණයේ කියන අවසාන අවස්ථාවටපත් වෙන්නේ. එයින් ස්කන්ධ බාර අතුරින් රූපස්කන්ධේ බහාට බුනමුත් නාමස්කන්ධ හතරෙන් ඊළඟ භවයේ ප්‍රතිසන්දී ග්‍රහණයට පත් වෙනවාමයි. ඒ සඳහා තත්පරේකවත් ප්‍රමාදයක් වෙන්නේ නැහැ. චිත්තක්ෂණේක උත්පාදක්ෂණේ තරම් කෙටි වේලාවකින් මතු භවයේ උත්පත්තිය සිද්ධ වෙනවා. භවාග්නේ දක්වා මුහිතලේට වැටෙන්නේ යදුනක් දිගපාලු සෑති ගල් පර්වතයක් හෙළුවොත් විනාඩියකට යදුන් 13ක තුනින් දෙකක් බහින අතරේ තේක පෑයකට යදුන් 8000ක් පාත් වෙනවා. එච්චරේ පාත් වෙන මේ ගල් පර්වතයේ පොළොව තලයේ තෙන්ද යනවා අවුරුදු 4කොත් මාසෙකොත් දින 27ක්. නමුත් මේ භවග්‍රේ චුතවෙන්ය කෙනෙක් වෙච්ච කෙනෙකු මේ මනුලව හරි දෙව්ලව හරි සුගතියකම උපදින්නේ, උපදින්න එතුමාට ගත වෙන්නේ අර චිත්තක්ෂණයකින් තුනින් පංගුවයි. චිත්තක්ෂණයක තියෙනානේ උත්පාදක්ෂණ, තිතික්ෂණ, බංගක්ෂණ කියන. එතන බංගක්ෂණය වෙනකොට මෙතන උත්පාදක්ෂණය සිද්ධ වෙනවා. ඒ තරම් ශීඝ්‍රයි මේ පුනර්භවය ඇතිවීම. ඉතින් මේ විදිහට ලෝක ස්වභාවය නමුත් ඒ ස්කන්ධ හතරක් එතනින් සම්පති පරම්පරාවෙන් ආව නමුත් අන්තිමේදී ස්කන්ධ පහක් බාටපත් වෙනා මේ පංචවෝකාර භවයේ පටිසන්ධියේදී. ඉතින් මේ විදිහට ස්කන්ධ පරම්පරාව තමයි මෙතෙක් අපිගෙන ආවේ. මේ ස්කන්ධ පරම්පරාව යම් දවසක ඥාත නූපදනාකාරයෙන් නිරුද්ධ වන්නේ මේ වාගේ දාන ශීල භාවනා කුසල් පාරමී පුරමින් ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙනසේ නිවන් පතාගෙන ඒ බෝධි සම්භාර පුරා ගැනීම නිසාම යම් දවසක ස්කන්ධ පරම්පරාවේ නිමාව වෙන්නේ අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. මාතෘකා කළ දේශනාව සානීදී සරුවඥන් වහන්සේ ඉදිරිපිට දීම එම පංචග්ග දායී නමින් හැඳුනුණු බ්‍රාහ්මණ තුමාත් ඒ බ්‍රාහ්මණී තුමියත් දෙන්නම අනාගාමී මාර්ගඵලින් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා. එසේම අපටත් මේ භවයක් පාසා උසස් කුසල් මුදුන් පමුණවාගෙන සතරපද ගාථාවක් තරම් කෙටි ධාමයක් ඇසූ පමණින් හෝ අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.